ටාපික් ගැන අපිට ඔබතුමා ඔබ ගැන විස්තරයක් දෙන්න පුළුවන්. ගරු සභාපතිතුමනි, ස්තුතියි. 1972 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විශේෂ උපාධිය ලබාගෙන එම වසරේදීම මා උපලුතනෙන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට බැඳුණා. 1982, 83, එවගේ 1984 යන වර්ෂවල ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ජාතික වෙඩි තැබීමේ ශූරතාවය අවුරුදු තුනේම මා දිනාගත්තා. 1985 පෙබරවාරි මාසයේ සිට නාවික හමුදා සක්‍රීය සේවයට කැඳවන ලැබූ අතර එම වසරේ සැප්තැම්බර් මස වන තෙක් කුච්චවියලි නාවිකාණු කණ්ඩාය බහාර නිලධාරි ලෙස මා කටයුතු කළා. 1985 මැයි 31 දින LTT ප්‍රහාරයකින් විනාශ වූ ප්‍රථම නාවික හමුදා කඳවුර ලෙස ඉතිහාසයට එක්වන්නේ මෙම කුච්චවියලි නාවික හමුදා අනුඛණ්ඩයයි. 1987 වසරේදී මා ස්වේච්ඡා නාවික හමුදාවේ කමාණ්ඩ නිලයට උසස් වීම ලැබුවා. 1994 වසරේදී මා අග්‍රාමාත්‍ය සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත්වී 1999 නොවැම්බර් මස දක්වා වසර 5ක් කටයුතු කළා. එම කාලවකවානුවේදීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙසද වසර 2000 වනතුරු සේවය කළා. වසර 2001 සිට 2004 දක්වා ගුවන්තොටුපළ අධිකාරී සභාපති ලෙසද 2011 සිට 2015 ජනවාරි මස දක්වා තැපැල් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙසද මා කටයුතු කළා. 2015 පෙබරවාරි මාසයේදී මහජන බැංකු සමූහයේ සභාපති ලෙස පත්වී කටයුතු කරන අතරම 2015 ඔක්තෝබර් සිට 2016 ජූනි වනතුරු ස්වාධීන රූපවාහිනී සේවාවේ සභාපති ලෙසද කටයුතු කළා. 2018 සැප්තැම්බර් සිට 2019 මාර්තු දක්වා ආයෝජන මණ්ඩලයේ සභාපති විදියට කටයුතු කළා. 1997 සිට 2017 වර්ෂයේ වනතුරු 20 අවුරුදු කාල පරිච්ඡේදය තුළ ජාතික ඔලිම්පික් කමිටු සභාපති ලෙසද කටයුතු කළ බවද සඳහන් කළ යුතුයි. 2018 ඔක්තෝබර් මාස 30 දින මා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් වූ අතර 2019 අප්‍රේල් 25 දින සිට එම තනතුරෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. පත්කිරුවේ කවදද ලේකම් සෙක්‍රටරි ඩිෆෙන්ස් හැටියට හරිය දිනේ කියනවා. The date of appointment? Yeah, appointment. 2018 ඔක්තෝබර් 30. පන්නේ සර්. 25th April this year 2019. ජාතික ආරක්ෂා නැෂනල් සෙකියුරිටි කවුන්සිල් එක පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අපිට සාක්ෂි කරුවන් ගණනාවක් සාක්ෂි දීලා තියෙන නිසා අත්‍යවශ්‍ය වැරෙන්න ඔබතුමාගේ ඔබ ලේකම් හැටියට පත් වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හැටියට පත් වුණාට පස්සේ ජාතික ආරක්ෂා මණ්ඩලය නේද කියන්නේ කවුන්සිලය කීවතාවක් රැස් වුණා. කරු සභාපතිතුමනි, මා ආරක්ෂක ලේකම් විදියට වැඩ බාරගත්තට පස්සේ සිකියුරිටි කවුන්සිලයේ 4 වතාවක් රැස් වෙලා තියෙනවා. පළවෙනි වතාවට 2018 නොවැම්බර් මාස 13 වෙනිදා, දෙවෙනි වතාවට දෙසැම්බර් මාසයේ 3 වෙනිදා, තුන්වෙනි වතාවට 2019 ජනවාරි 4 වෙනිදා සහ හතරවෙනි වතාවට 2019 පෙබරවාරි 19 වෙනිදා. ජනවාරි 4, ඊට පස්සේ පෙබරවාරි 19. මේවා සියල්ලම නැෂනල් සෙකියුරිටි කවුන්සිල් එකේම රැස්වීම. අපිට දැක්ක පුවත්පත් නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරපු ජාතික ආරක්ෂක කමිටුවක් ලෙස රැස් වුණායි කියලා. ඒක මේකයි වෙනස්. ගරු සභාපතිතුමනි, මම හිතන්නේ ජනාධිපතිතුමාට විධායක ජනාධිපතිතුමා විදිහට ඕනම රැස්වීමක් ඇඳවන්නට පුළුවන්
ජනාධිපති ලේකම්තුමා හරහා. මම දන්න විදිහටත් නොයෙකුත් රැස්වීම් කැඳවනු ලැබුවා මා හිටපු කාල පරිච්ඡේදය තුළ නොයෙකුත් විෂයන් පිළිබඳව. හැබැයි ආරක්ෂක මණ්ඩල රැස්වීම් විදිහට කැඳෙව්වේ මේ හතර විතරයි කියලා මං ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. නැෂනල් සෙකියුරිටි කවුන්සිල් මීටින්ග්ස් ආරක්ෂක මණ්ඩලය වැනි කමිටුවක් කැදෙව්වේ නැහැ. ගරු ඇමැතිතුමනි මම දැනුවත් නැහැ. මොකද ආරක්ෂක කටයුතු මෙතුමා නැතුව කඳවන්න බෑ. මෙතුමා නැතුව යම් කමිටුවක් රැස් වුණාද නැද්ද කියලා ඔබතුමා දන්නේ නැහැ. ඒ නැති වුණත් එතුමා දැනගත යුතුයි. මොකද ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එහෙම එකක් පත් වෙනවා කියලා. මොකද අනුගානේ එක නිලධාරියෙක් හරි ඔබතුමාට දැනුම් දෙන්න එපයි මම අද මෙහෙම එකක් කැඳවලා තියෙනවා සර් කියලා. ඒක තමයි ඇමතුමා මම කිව්වේ. ජනාධිපතිතුමා නොයෙකුත් රැස්වීම් කැඳවනවා. නොයෙකුත් විෂයන් පිළිබඳව. ඒ සමහර ඒවාට මම සහභාගි වෙලා තියෙනවා. සමහර ඒවාට මම සහභාගි වෙලා නැහැ. නමුත් ආරක්ෂක කටයුතු පිළිබඳව කැඳවපු වෙනත් රැස්වීමක් පිළිබඳව මට මතකයක්. 2018 11 මාසේ 13 එතකොට ෆෝමල් නැෂනල් සෙකියුරිටි කවුන්සිල් මීටින් එකක්. ෆෝමල් නෙවෙයි ඒක තමයි. ඒක තමයි නැෂනල් සෙකියුරිටි කවුන්සිල්. ඒකට අගමැතු එවකට සිටපු අගමැතුමා ඇතුළු ඒ ආධාර නිලධාරීන් බලධාරීන් කඳවන්නට ඇතිනේ. නෑ සභාපතිතුමනි මේ එකකටවත් අගමැතිතුමා ව කැඳෙව්වේ නෑ. නෑ 11 මාසේදී නෑ. 11 මාසේ නෑ. There was a prime minister at that stage. Who was the prime minister? I know. I tried to explain. Who was the prime minister? Yeah, please explain. Mukadde? Ekale prime minister kawud ekolos winimase. Etikati iti ekolos winimase 13 wenida. Etiye Mahinda Rajapaksa mathu. Etuma kende wenne? Nae. Kende wenne? Kende wenne? Ai kende wenne nathi? ධර්මන්තිතුමනි මම නම් ඒකට හේතුව දන්නේ නැහැ. හැබැයි මට කතා කරලා ආරක්ෂක මණ්ඩල කවුන්සිලයේ රැස්වීමට නියෝගය දෙන්නේ ජනාධිපතිතුමා. හැබැයි මේ හතරටම ලැබුණු නියෝග ඉතාමත් කෙටි නියෝග. කෙටි නියෝග. තමයිලට උදේ කියනවා හන්දෑවරුවේ මේක තියන්න කියලා. ඒ වගේ පළවෙනි රැස්වීමේදී මම ඇහුවා ජනාධිපතිතුමනි ඇයි අපි අගමැතිතුමාට කියන්නේ නැත්තේ කියලා. ඒතරට කිව්වා නෑ කියන්න ඕනේ නැහැ මං කියන දේ කරන්න කියලා. ඉතින් ඒක නිසා එතනින් එහාට මට මේ පිළිබඳව කටයුතු කරන්න බැරි වුණා. ඒකට මේ හතරෙම අගමැතිතුමෙන් කියන්නේ නෑ. ඒකට පොඩි ස්ථිතිතුමා හිටියා. අමතුමනි මේ පළවෙනි රැස්වීමට 13 නොවැම්බර් 13 වෙනිදා පැවතුණු රැස්වීමට පොලිස්පතිතුමා සහභාගී වුණා. නමුත් ඊට පසු එකම රැස්වීමකටවත් පොලිස්පති සහභාගී වුණේ නැහැ. හැබැයි මට වාර්තා වෙන අන්දමට මේ 13 වෙනිදා රැස්වීමට කලින් තිබුණු රැස්වීම වලටත් පොලිස්පතිතුමා සහභාගී වෙලා නැහැ. යම් කිසි කාලවන වකවානුවක ඉඳලා ඔක්තෝබර් 23 ඉඳලා තම සහභාගී වෙන්නේ කියලා පොලිස් ප්‍රතිරේකන ප්‍රකාශ කළා. එතකොට මේ ඇරෙන්නට ඔක්තෝබර් 23 තමයි අන්තිමට සම්බන්ධ. මම හිතේ නැහැ නේ. ඔව් ඔව්. දැන් 11යි පස්සේ. ඔක්තෝබර් 23 පස්සේ එතුමා එකටත් ආවේ නැහැ. එකට සහභාගී නැහැ කියලා එතුමා කිව්වා. නෑ මම තුනේ මට මගේ මතකය නිවැරදි නම් එතුමා එකකට මම ආරක්ෂක ලේකම් වුණාට පස්සේ පළවෙනි ආරක්ෂක මණ්ඩල රැස්වීමට එතුමා සහභාගී වුණා. මට ඒක හොඳට මතකයි. මොකද එතනදී යම් කෙසේ සිදුවීමක් වෙලා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීතුමාගේ එතුමා ඒ වෙනකොට අත්අඩංගුවට ගැනීමට යම් කිසි වැඩපිළිවෙලක් තිබුණා. ඒ පිළිබඳව ඒ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වුණා. ඉතින් ඇත්තටම මං හිතන්නේ ජනාධිපතිතුමා කිව්වේ මීට පස්සේ පොලිස්පතිතුමාව කැඳවන්න එපා කියලා. මොකද ඒ රැස්වීමේදී ගත්ත තීරණයක් අනුව ඒක සඳහන් කරමින් එතුමා එක්තරා පොලිස් නිලධාරියෙක්ව තමන්ගේ සේවා ස්ථානයේ මාරු කළා වෙන තැනකට. ඒක තමයි ගත්ත දුන්න හේතුව ඊට පස්සේ මම කැඳවන්න එපා කියලා. එම පොලිස් නිලධාරියා කවුද? ආ? එම පොලිස් නිලධාරියා මේ ඊ දැනටමත් නම සම්බන්ධව නිශාන්ත සිල්වා. නිශාන්ත සිල්වා. ආයිපී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. So according to you, the discussion with regard to transfer of Nishant Silva happened on the 13th of November. I think so, Honorable Sir, because I can't remember it happened in the first meeting I attended. Right, okay. I think the date is correct. Right, okay, all right. November 13th. November 13th. Yeah, so that can be. Okay. So that's the date on which the discussion with regard to transfer of Nishant Silva happened.
I believe so. සම්බන්ධන පළවෙන රැස්වීම? ඔව් පළවෙන රැස්වීම. ඔබ ඒක සාකච්ඡා වෙනවා මතකයි. ඔක්තෝබර් මාසෙ වෙන්න බෑනේ මම. නොවැම්බර් මාසෙ වෙන්න වෙයි. ඔකේ. ඔව් හැබැයි මේ පිළිබඳ නිවැරදිම දිනය ලබා දීමට අවශ්‍ය නම් සභාපතිතුමනි මට ඒ සඳහා මගේ ලිපිගුණ පරීක්ෂා කිරීමට අවශ්‍යයි. බට් මම හිතනවා මට පැහැදිලි මතකයක් තියෙනවා මගේ පළවෙනි රැස්වීමේ තමයි මේ දේ සිද්ධ වුනේ කියලා. කියලා ඔබ පත් උනේ ඔක්තෝබර් මාසෙ 30. ඔව්. ඒතර පළවෙනි රැස්වීම ඔබ සම්බන්ධ වුනේ සුමාන දෙකකට පස්සේ. ඔව්. ඒ මේ අගමැති සහ පොලිස්පති ඇරෙනට තවත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් කවුරුවක්වත් කියන නොකඳවත් දරු ඇමැතිතුමනි ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමාවත් මේ සඳහා කැඳවුවේ නැහැ. ඒ තුන් දෙනා පමණයි. ආරක්ෂක මණ්ඩලයේ රැසීම් සඳහා අනිකුත් සමාජිකයන් එන්නේ කියලා දැනුම් දෙන්නේ කවුද? සභාපතිතුමනි අර මම කලින් කිව්වා වගේ නියෝගය ලැබෙන්නේ ජනාධිපතිතුමාගෙන් කෙටි දැනුම් දීමක්. ඒ අනිත් සහභාගී වෙච්ච සියලු දෙනාටම මේ පිළිබඳව දැනුම් දෙන්නේ ආරක්ෂක ලේකම්ගේ කාර්යාලය. ඔබගේ කාර්යාලය. ඒ වගේම තව එකක් කියන්න ඕනේ ගරු සභාපතිතුමනි මෙහි න්‍යාය පත්‍රය අනාදිමත් කාලයක් තිස්සේ හදලා තියෙන්නේ ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානියාගේ කාර්යාලය. ඩිරෙක්ට් SIS. නැහැ. Fisherman. Sorry. If you are told to convene a National Security Council meeting, every time the president tells you, he won't give you a list of people to invite, no? No, sir. He only advised me the people who should not be invited. Not be invited. So which means he told you specifically not to invite the Prime Minister. He told you specifically not to invite the IGP after the 13th meeting, yes. Correct? Yes. He told you specifically not to invite the State Minister of Defense, correct? Right. If you nod your head, it won't go into the record. You'll have to open your mouth and say yes. Right. And who are the others who are attending? Garu Ahmedtumani Anikut Samajika Varu, Travidha Mutapati Varu, Eva Gema. මාණ්ඩලික ප්‍රධානී විදේශ කටයුතු ලේකම් මුදල් ලේකම් විදේශ කටයුතු ලේකම් මුදල් ලේකම් ඒ වගේම බුද්ධ්‍යාංශ ප්‍රධානීන් දෙදෙනා පොලිස්පති සහභාගී වුණේ නැහැ. නමුත් මං හිතන්නේ ව්‍යස්තාවේ හැටියට මේකට සහභාගී වෙන්නට ඕනේ විදේශ කටයුතු ඇමතිතුමා සහ අර කට්ටියට එන්න කියන්නේ නැහැ. ඔව්. ඒකට ආවේ කවුද? මුදල් අමාත්‍යාංශ ලේකම් ආවා පැමිණියා. එතකොට විදේශ කටයුතු ලේකම් පැමිණියා. ජනාධිපති ලේකම් පැමිණියා. ලේකම් වරුන්ගේ මා ඇරෙන්නේ. ඒ අරුණම ත්‍රිවිධ හමුදාපතිවරු සහ මාණ්ඩලික ප්‍රධානි ඒ වගේම බුද්ධ්‍යාංශ ප්‍රධානීන් දෙදෙනා CNI ඩිරෙක්ටර් SIS රාජ්‍ය බුද්ධි සේවාව සහ අධ්‍යක්ෂ හමුදා බුද්ධි සේවා. එතකොට දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙලා හිටියේ 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිට 2018 දෙසැම්බර් මාසේ 16 වෙනිදා. ඒ කාලය තුල රැස්වීම් දෙකක් තිබුණා නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ නොවැම්බර් 13 සහ දෙසැම්බර් 3. ඒ දෙකටම අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාව කැඳවන්නට එපා කියලා. එපා කියලා. ඔව් කැඳෙන්නේ නැහැ. නම් වශයෙන් කිව්වේ නැහැ ගරු සභාපතිතුමනි අගමැති අවශ්‍ය නැහැ. අගමැති අවශ්‍ය නැහැ කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ කාලේ හිටිය රාජ්‍ය ආරක්ෂක උපඅමති නියෝජ්‍ය අමති කෙනෙක්. හරි. රාජ්‍ය අමති කෙනෙක්. මට ඒක නිවැරදි මතකයක් නැහැ සභාපතිතුමනි. මං හිතන්නේ රාජ්‍ය අමති කෙනෙක් හිටියේ නැහැ ඒ කාලේ කියලා. ඉන්පසු දෙසැම්බර් 16 වෙනිදා රයිල් වික්‍රමසිංහ මහත්මයා නැවතත් අගමැති දුරටපත් වුණා. ඉන්පසු තිබුණු රැස්වීම් දෙක ජනවාරි 4 2019 සහ පෙබරවාරි 19 2019. ඒ රැස්වීම් දෙකටත් කැඳවෙන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් සතිපතා ඉතිහාසයේ දිගටම සතිපතා තිබුණ බව ඔබ දන්නවා.
ඉතිහාසයේ නම් එහෙම තිබුණ විද්‍යාව දන්නවා කරු ඇමතිතුමනි. මොකද විශේෂයෙන්ම යුද්ධය පැවති කාලේ හැම සතියකම තිබුණ විද්‍යාවක් දන්නවා. ඊට පසුවත් සතියකට වතාවක් එසේ වෙතත් සති දෙකකට වතාවක් ඕක පවත්වපු විද්‍යාව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම නිශ්චිත දිනක නිශ්චිත වේලාවකට ඕක පැවැත්වුවා කියලා දන්නවා. මම මේ පිළිබඳව නම් අදහස් ප්‍රකාශ කරන්නට මට නොහැකි ගරු ඇමතිතුමනි. හැබැයි මම ආරක්ෂක ලේකම් විදියට වැඩ බාරගත්තට පස්සේ ඒ මේ දවස් හතර විතරයි. හැබැයි ඒකත් නිශ්චිත දවසක නෙමෙයි, ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි ඉතා කෙටි දැනුම් දීමකින් මා වෙත දැනලා දෙන්න මෙන්න මේක කියනවානේ. ඔබතුමා කිව්වානේ ඇඳවන්න ඕන අයගේ නම් කියන්නේ නැහැ, ඇඳවිය නොයුතු අයගේ නම් කියන්නේ කියලා. එහෙම. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මේකේ සිටිය යුතු අයගේ නම් ලයිස්තුවක් තියෙනවා. කියනකොටනේ කියන්න පුළුවන් ඇඳවන්න ඕන අය කියන්නේ නැතුව. ඔව්. ඕන නැති අය විතරක් කියන්න පුළුවන්. කියන්නේ ලිස්ට් එකක් තියෙනවා. ඔව්. සහභාගී වී යුතු අය. හරි. ස්ටෑන්ඩඩ් ලිස්ට් එකක් තියෙනවා. හරි. ඒ කවුද කියලා කියන්න පුළුවන්ද? ගරු සභාපතිතුමනි, මට දල වශයෙන් මේක කියන්න පුළුවන්. නමුත් මේකට අමතරව තවත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටිනවද කියලා මට කියන්න බෑ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, රාජ්‍ය අමැතිතුමා, ආරක්ෂක, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, ආරක්ෂක මණ්ඩල ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක ලේකම්, පොලිස්පති, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධානි, අධ්‍යක්ෂ හමුදා බුද්ධ්‍යාංශයේ ප්‍රධානි, අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවයේ SIS ඩිරෙක්ටර්, බුද්ධ්‍යාංශ ප්‍රධානීන් නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ. අගමැති ලේකම්ටත් එන්න, අග්‍රාමාත්‍ය ලේකම් ආවෙත් නෑ රැස්වීමට. මේ කැඳවෙ නෑ, මේ කියන රැස්වීම අතරට අග්‍රාමාත්‍ය ලේකම් රාජපක්ෂතුමනි අගමැතිතුමා අවශ්‍ය නෑ කිව්වට පස්සේ ඒක අපි අනවාර්යයෙන්ම අපි තීරණයක් කරගත්තා. අග්‍රාමාත්‍ය ලේකම් අග්‍රාමාත්‍යතුමාගේ ලේකම් ආවෙත් නෑ, රයිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ලේකම් ආවෙත් නෑ. ඔබතුමා අග්‍රාමාත්‍ය ලේකම් කාලේ ආරක්ෂක කවුන්සිලට සම්බන්ධලා තියෙනවා. ඒ කාලේ අග්‍රාමාත්‍ය ලේකම් ආරක්ෂක කවුන්සිලයේ සමාජික වෙල හිටියේ නැහැ. ඒ දර්ශන තමයි. ඔබතුමා කිව්වා මේ දැන් කියපු ලයිස්තුවේ මුදල් ඇමති අමාත්‍යාංශ ලේකම්යි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්යි දෙන්නම කිව්වේ නැහැ. එක්කෙනෙක් කිව්වා කවුද? දෙන්නම කිව්වද අමතුමනි මම? දැන් කියපු ලයිස්තුවේ කිව්වේ. මුදල් ලේකම් කිව්වේ නැහැ නේ? කිව්වා. ඔව්, මේකේ අත්තරක් දක්වලා කියලා මම පිළිගන්නවා. ඒක මම මුලින්ම කිව්ව සභාපතිතුමනි. මට මේකේ නැති නම් දෙක තුනක් තියෙන පුළුවන්. ප්‍රකාශ කරා කලින් දැන් මේ ආරක්ෂක කවුන්සිලයට අමතරව ආරක්ෂක කමිටුවක් තිබුණාද? නෑ, ඒක තමයි නැවත අහන්නේ. නෑ, ඒක තමයි අහන්නේ. ධර්මපතිතුමනි, එහෙම එකක් මම දැනුවත් තිබුණේ නෑ. මට මේ සභාපතිතුම මේ ડોකියුමන්ට් එක, මේක මම කලින් සභාගත කරා. මේ ડોකියුමන්ට් එක මගේ එකක් තියෙනවා. ඉන්න මං කියන්න. ඒක පෙන්වන්න. මේ අවස්ථාවේදී අද දින රජෙන්ඩ එක. අද දින 4යි මේ ඇජෙන්ඩා එකේ තියෙන ඇජෙන්ඩා ෆෝ ද වීක්ලි ඉන්ටෙලිජන්ස් මීටින්. 4යි W4 මේක පෙන්වන්න කරුණාකරලා මේ සාක්ෂි ජයසුන්දර මහත්මයා. මේ මිස්ටර් මෙන්ඩ් මාගේ ලේ 4යි මේ අවස්ථාවේ 4 W4 දාන ලේඛනයේ සාක්ෂි කරුණට පෙන්වා සිටි. ගරු මන්ත්‍රීතුමනි, මේක අපේ සතිපතා පවත්වන බුද්ධි විමර්ශන මීටින් එකක්. මේකට කියන්නේ වීක්ලි ඉන්ටෙලිජන්ස් මීටින් කියලා. මේක සමහර වෙලාවට, බොහෝ වෙලාවට මම තමයි
මේක සභාපති විදිහට කටයුතු කරන්නේ. හැබැයි මට වෙනත් කටයුතු පාර්ලිමේන්තුවේ කටයුතු, එතකොට බහංගඩාගාරයේ මීටින්, එතකොට ජනාධිපති කාර්යාලයේ හදිසි රැස්වීම් වලට යනකොට මම මේකේ සභාපතිත්වයේ දරන්න අවතර දීලා තිබුණා ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධානියට. හැබැයි ඒ අවස්ථාවේදී අපි ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ මාණ්ඩලික ප්‍රධානීව මේ රැස්වීමට ගේන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ගේ දෙවෙනිය හරි තුන්වෙනිය හරි තමයි හමුදාවෙන් සහභාගී කරවන්නේ. ඔබ මේ මේ අඳුරා ගන්නවා එජෙන්ඩා එක හැටියට අඳුරා ගන්නවනේ. ඔව්. දැන් මේක හැම සතියකම අනිවාර්යෙන් සිද්ධ වෙනවාද මේ ඉන්ටෙලිජන්ස් මීටින්? මම ගරු මන්ත්‍රීතුමනි මට ඒක හරියටම කියන්න බෑ හැම සතියෙම සිද්ධ වුණාද කියලා. හැබැයි බොහෝ විට සිද්ධ වෙනවා. බොහෝ සතිවල කිව්වොත් හරියද? බොහෝ සතිවල අඟහරුවාද? සමහර වෙලාවට අඟහරුවාද නොහැකි දවසක අපි බදාදා තියලා තියෙනවා. මින් අප්‍රේල් 9 වෙනිදා තිබුණ මීටින් එකට ඔබ සහභාගී වුණා ඔබට මතකද? අප්‍රේල් 9 වෙනිදා. ඔව්. ඒ මීටින් එක ඔබගේ සභාපතිත්වයෙන් තිබුණේ. ඒක මතකද ඔබට? එදා සාකච්ඡා කරපු දේවල් ගැන ඔබට මතකයේ තියෙනවද? ඔව් මා සභාපතිතුමනි මට ඒ පිළිබඳව යම් කිසි කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද අපිට කියන්න ඔව් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලැබෙන්න පටන් ගත්තේ කොතනින්දද? මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියන තොරතුරු අපිට ලැබුණේ අමාත්‍යාංශයට ලැබුණේ 8 වෙනිදා. ජාතික බුද්ධ්‍යාන්ත රාජ්‍ය බුද්ධ්‍යාන්ත ප්‍රධානියා ඩිරෙක්ටර් SIS ලිපියක් යොමු කරලා තිබුණා ජාතික බුද්ධ්‍යාන්ත ප්‍රධානියාට 7 වෙනිදා දාතම දරන. නමුත් ඒ ලිපිය ජාතික බුද්ධ්‍යාන්ත ප්‍රධානියාට ලැබුණේ 8 වෙනිදා. මොකද 7 වෙනිදා ඉරිදා දවසක් නිසා. එතකොට 8 වෙනිදා උදේ ඉඳලා මම සහ මගේ කාර්ය මණ්ඩලය ඉතාමත් කාර්යබහුල වෙලා හිටියා. ඉන්දියානු ආරක්ෂක ලේකම්ගේ වැඩසටහනත් සමග. එතකොට එදා 8 වෙනිදා අපරභාගයේදී එක්තරා වෙලාවක මට වෙලාව හරියට මතක නැහැ ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධානියා මට කිව්වා මෙන්න මේ වගේ තොරතුරක් ලැබිලා තියෙනවා කියලා. මට හැම මොකක්ද කියන්නේ ඩිරෙක්ටර් SIS නෝ ඩිරෙක්ට් චීෆ් ඔෆ් CNL මිස්ටර් මෙන්ඩිස් තමයි යොත් ලේසියක්. මොකද සභාපතිතුමනි එයා එතුමා වැඩ කරන්නේ මගේ අමාත්‍යාංශය. එයාට වෙනම කාර්යාලයක් තියෙනවා. ඔව් ඔබට තේින්නේ. ඔව් මොකද හමුදා කටයුතු මෙහෙම සම්බන්ධීකරණය කිරීම සඳහා හමුදා සම්බන්ධකරණ නිලධාරියාගේ කාර්යාලය වගේම අනිකුත් මේ වගේ කටයුතු කරන්නට ජාතික ජාතික බුද්ධ්‍යාන්ත ප්‍රධානයාට කාර්යාලයක් තිබුණා. එතකොට මට කිව්වහම මේක මම හෙව්වා මොකද්ද තියෙන්නේ. එතකොට කිව්වා මේකේ තියෙනවා වෙන්නට පුළුවන් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරක්. තොර මම කිව්වා ඒක නිශ්චිත දිනයක් වකවානුවක් සහ වැදගත් තියෙනවා. මං ඇහුවා මොකද්ද සිකියුරිටි ක්ලාසිෆිකේෂන් එක? එතකොට කිව්වා টপ සීක්‍රට් කියලා. මං කිව්වා දැන් හෙට උදේ අපි ඒ වෙනකොට සැලසුම් කරලා තිබුණ ඉන්ටෙලිජන්ස් මීටින් එකේදී ඒක සාකච්ඡාවට ගන්න කියලා. ඒක නිසා මට හොඳට මේ 9 වෙනිදා රැස්වීම මතකයි. මේක ගරු ඇමතුමනි ඔබතුමා සමහරලාට දැන් මේ වෙනකොට දන්නවා මේ ඉන්ටෙලිජන්ස් මීටින් එකේ ඉස්සෙල්ලම ඉදිරිපත් කිරීම තොරතුරු ඉදිරිපත් කිරීම කරන්නේ රාජ්‍ය බුද්ධාංශයේ ප්‍රධානියා. ඊළඟට හමුදා බුද්ධාංශයේ ප්‍රධානියා. එතකොට වන් හමුදා සහ නාවික හමුදා බුද්ධාංශ වල තොරතුරු තියනනම් විතරයි ඒ අයට ආරාධනා කරන්නේ කරන්නේ. ඊට පස්සේ පොලිස්පතිතුමා බොහෝ වෙලාවට ඉදිරිපත් කිරීමක් කරනවා. නමුත් මෙතෙන්දී මේ රැස්වීමේදී මේ ඊට කලින් දවසේ අමාත්‍යාංශයට එවපු මේ තොරතුරු පිළිබඳව ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධානියා තමන්ගේ ඉදිරි කරුණු ඉදිරිපත් කිරීමේදී වචනයක්වත් කතා කළේ නැහැ. එතකොට කලින් දවසේ කිව්වන්නේ අමතමනි ඔබතුමා CNI-ට 8 වෙනි දවසේ කිව්වා මේක හෙට උදේ ගන්න කියලා. ගන්න කියලා කිව්වා. ඔබතුමාත් මේක අරගෙන සාකච්ඡා කළ යුතුව තිබුණා.
නෑ අපි නෑ පොඩ්ඩක් මට ඒක විතර කරන්න දෙන්න අමතුමනි. මම ඒක උනේ නැහැ. එතකොට ඊට පස්සේ බුද්ධංශයේ යුදහමදා බුද්ධංශයේ ඉදිරිපත් කිරීමේදී සාමාන්‍යයෙන් මේක එන්නේ නැහැ. මොකද එයාගේ අදාළ විෂයක් නෙමෙයි මේක. ඔව්. එතෙමන්න මේ රැස්වීම ට බාධා කරන්න මට උනකමක් තිබුණේ නැහැ. න්‍යාය පත්‍රයේ හැටියට යන විදියට රැස්වීම ඉවර වෙච්ච හැටිය විදේශ කරුණු යටතේ මම සිසරමෙන්ඩිස් මහත්තයා හිටියේ මම පැත්තේ වාඩි වෙලා වම් පැත්තේ මම එයාට කිව්වා ඔයා ලියුමක් ගැන කතා කළා නේද මට කිව්වා. මම ඒක අද ගන්න කිව්වා නේද කියලා. එතකොට සිසරමෙන්ඩිස් මහත්තයා එයාට වම් පැත්තේ හිටියේ ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධානියා රාජ්‍ය බුද්ධ්‍යාංශ ප්‍රධානියා මට මම දැක්කා එයාට යම් කිසි දෙයක් කියලා. එතකොට එයා කිව්වා මේ ඔබතුමා මේක පොලිස්පතිතුමාට වහම ආරෙන්න කියලා. ඒ කියලා එයා මන්දිහට හැරිලා කිව්වා මේ පිළිබඳව අපි ලේකම්තුමනි කරුණු පරීක්ෂා කරගෙන යනවා. මේ පිළිබඳව වැඩි විස්තර අපි දන්නන්න කියලා. නමුත් මේ ප්‍රකාශය මම හිතන්නේ නැහැ ඒ මේ රැස්වීමට සහභාගී වෙච්ච හමුදා ප්‍රධානීන්වත් කාටවත් ඒක තමන්ගේ හිත ඇතුළට ගියයි කියලා. ඉතින් එතන මට ගරු ඇමතිතුමනි මට ප්‍රශ්නයක් තිබුණා. මේ ලිපිය එවන්නේ මේ විදේශ බුද්ධ්‍යංශයක් විසින් ඉදිරිපත් කරපු ලියුම් එවන්නේ අපේ ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානියා. එතකොට ඒක පිළිබඳව යම්කිසි විශේෂ වැදගත්කමක් තියෙනවා. විශේෂ වැදගත්කමක් තියෙනවා නම් ඒ එතුමා ඉදිරිපත් කරපු වාස්තුවේ මේක තියෙනවා. සමහරවිට ඔබ කියන සමහරවිට ඔබ කිව්වේ ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානියාට කියලා. කවුද නම් රාජ්‍ය බුද්ධ්‍යංශ නම කියනවා. I'll be very comfortable if I can use the name of the agents, ENIN, SIS. English will link here, that's lazy, it's part paddling name. Oh. That's how the AWA came to direct SIS. No, that's right. Then it's a man. තවත් එකක් ගරු ඇමතිතුමනි මේ වෙලාවේ ඉතාමත් වැදගත් ප්‍රකාශයක් මට කරන්න ඕනේ. මොකද වාර්ෂික බුද්ධි වාර්තාවක් එවනවා. වාර්ෂික සමාවන්න සතිපතා weekly intelligence report එකක් එවනවා SIS director. ඒක මටයි වන්නේ මගේ නමට. දැන් මේ කලින් එවපු ලිපිය එව්වේ CNI මට නෙමෙයි. හරි. මේකේ දවස් 7ක තියෙන කටයුතු සියල්ලම ආවරණය වෙනවා මේ වෙන වාර්තා. එතකොට මට ලැබුණ අවසාන වාර්තාව තමයි මට ඒක ලැබුණේ 8 වෙනිදා. ඒකෙන් ආවරණය වෙන්නේ මාර්තු 31යි අප්‍රේල් 6යි. ආවෙන්න ඔබ තමයි. ඔව්. අපි එතකොට දැන් පුවත්පත්වල වාර්තා වුණා විශේෂයෙන්ම අතිකරු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශයක් කළා අපේ බුද්ධ්‍යංශවලට මේ විදේශ තොරතුරු ලැබුණේ 4 වෙනිදා කියලා. එතකොට මේ විදේශ තොරතුරු 4 වෙනිදා ලැබුණයි කියලා අපි දැනගත්තේ මාධ්‍යවලින්. 4 වෙනිදා ලැබුණා නම් මේ තොරතුරු මට ප්‍රහේලිකාවක් වුණා. මට එවපු සතිපතා ලැබෙන වාර්තාවේ ඇයි මේ තොරතුරු අඩංගු කළේ නැත්තේ කියලා. ඉතින් මම ඇත්ත වශයෙන්ම මම හිතුවා මේ එවපු තොරතුරු පිළිබඳව තියෙන විශ්වාසනීයත්වයේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියලා. මේ තොරතුරක් එවලා තියෙනවා වෙන බුද්ධ්‍යංශයක් අපිට කිව්වේ නැහැ මොකක්ද බුද්ධ්‍යංශ කියලා. අපිට ඒක අහන්න අයිතියකුත් නැහැ. අහන්නවට කැමතිත් නැහැ. නමුත් මේ එවපු තොරතුර විශ්ලේෂණය කරලා අපිට ඉවෙ නැහැ. සාමාන්‍යයෙන් තොරතුරක් විශ්ලේෂණය කළාට පස්සේ තමයි ඒක බුද්ධ්‍යංශ වාර්තාවක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව එවන තොරතුර ඔතෝ ඡායාපිටපතක් අපිට වෙනවා නම් ඒක බුද්ධ්‍යංශ වාර්තාවක් නෙමෙයි. ඒ පිළිබඳව අපිට විශේෂ සැලකිල්ලක් දක්වන්නට හේතුවක් නැහැ. ඒ ඇරෙන්නට මේකේ විශේෂ වැදගත්කම පිළිබඳව බුද්ධ්‍යංශ අධ්‍යක්ෂක කතා කළෙත් නැහැ මේ රැස්වීම. එතකොට විදේශ ඔය හරි තානාපති කාර්යාලය හරි බුද්ධ්‍යංශයෙන් හරි ඔය වල තියෙන තොරතුරක් නෙමෙයි. ඒගොල්ලෝ බුද්ධි තොරතුරක් දීලා තියෙනවා. ඒගොල්ලෝ අවශ්‍ය දේවල් කරලා තමයි යෝග මෙහෙට දෙන්නේ. ඒගොල්ලෝ දෙන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් තොරතුරු දී මේගොල්ලෝ බුද්ධක් හැටියට කරන්නේ නැහැ නේ. ගරු ඇමතිතුමනි, මම එකඟ වෙනවා ඔබතුමත් එක්ක. හැබැයි ඒක ලංකාවේ බුද්ධ්‍යංශයේ විශ්ින් විමර්ශනය කරලා අපිට වර්තාවක් කියලා නැහැ. ඒකේ ඡායාරූප පිටපතක් කියලා තියෙන්නේ. ඒකේ අන්තිමට කියලා තියෙනවා you may inquire into this on priority basis and get back to us. එතකොට අපි ඒ පිළිබඳවවත් දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක අන්තුමා. දැන් විදේශ රටකින් බුද්ධි තොරතුරක් දෙනකොට අපට අතීත යුද්ධ කාලේ වුණා. ඒගොල්ලෝ ඒක ආවේ කොහමද අරව මේවා නිවැරදිභාවය ඒවා කී කී ඉන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ප්‍රහසිභාවය රැක ගන්න නිසා. අපි ඒකේ නිවැරදිභාවය සොයන්න ගියොත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ප්‍රායෝගිකව. ඒගොල්ලෝන්ගේ දෙන බුද්ධිතොරතුරු ගැන අපට විශ්වාසය තිබිය හැකි ආකාරය අනුව අපි විශ්වාසය තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒතු අපට බෑ
ආපහු ඒකේ නිවැරදි බව තෝරා ගන්න, ඇනලයිස් කරන්න, විශ්ලේෂණය කරන්න, ඒක කරන්න වෙලාවක් නැහැ. කරන්න ක්‍රමවේදයක්වත් නැහැ. ඒක එතන තියෙන. කොහොම වුණත් දැන් මේ අදාළ නවේන්ද රැසීමේදී මේ තොරතුරට අවශ්‍ය ප්‍රමුඛත්වය දුන්නේ නැහැ කියනක ඔබතුමා පිළිගන්නා පිළිගන්න. කාගේ හරි වාකියුත්තු එතන හිටියා. නමුත් අදාළ අවශ්‍ය ප්‍රමුඛත්වය ලැබුණ නැහැ මේ තොරතුරට. මේ ලේකම්තුමා මේ ඔබතුමා කිව්වා අපිට මේ පිළිබඳව කොහෙන් ආවද කොහොම ආවද කියලා අහන්න අයිතියකුත් නැහැ, ඇහුවත් කියන්නත් නැහැ කියලා කිව්වා. ඒ කොහොමද එවැනි මේ නිගමනයට ඔබතුමා ආවේ? මම හිතන්නේ ගරු ඇමතිතුමනේ අපේ පොන්සේක ඇමතිතුමා, මම හිතන්නේ මට වඩා මේ පිළිබඳව විස්තරයක් කියන්න පුළුවන්. එතුමා පැහැදිලිව කිව්වා මේ බුද්ධිංශ තොරතුරු වල රහස්‍යභාවය රැකිය යුතුයි. ඒ පිළිබඳව වග විභාග කිරීමට එතර උනන්දු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව මේ තොරතුරු කොහෙන්ද ලැබුණේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. But the Secretary of Defense is a statutory authority as far as the Minister of Defense is concerned. You see, I mean that's a very exalted position. You see, it cannot be undermined by, because those officers who come under you, for whatever reason, because, you know, the executive has reposed that faith in you to appoint you to this position. And then when you are the statutory authority over them, you see, you are a superior for all purposes. You see? But then that, is it a new practice or is there no? We will ask him. අපිට පැහැදිලි කරනවාද ෆර්නැන්ඩෝ මහත්මයා, ඔබත් මේ බුද්ධිආංශ කටයුතු බුද්ධි කටයුතු පිළිබඳව, ආරක්ෂා කටයුතු පිළිබඳව, බුද්ධි කටයුතු පිළිබඳව ඔබ කොහොමද ඔබගේ ඇමතිතුමාට වාර්තා කරන්නේ? ඔබයි ඇමතිවරයා අතර තියෙන මේ වාර්තා කිරීමේ වැඩපිළිවෙල මොකක්ද? ඩිරෙක්ට් SIS ඔබට වාර්තා කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔහු ඍජුවම ජනාධිපතිතුමාට වාර්තා කරනවාද? ඔබ හිටපු කාලේ කොහොමද මේක කෙරුවේ? මං හිතන්නේ සභාපතිතුමනි ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඒක. මං ඒක බොහොම ඕනකමින් පැහැදිලි කරන්න සූදානම් ඔබතුමාට. මම ආරක්ෂක ලේකම් වෙලා දවස් දෙකකට පස්සේ මම අනිකුත් ලිපිගොනු අරගෙන ජනාධිපතිතුමා හම්බ වෙලා ඒව ගැන සාකච්ඡා කරලා එනකොට මගේ අතේ තිබුණා ලැබිච්ච බුද්ධිංශයෙන් ගෙවපු SIS එකෙන් ගෙවපු වාර්තා. එතකොට මම මේ ක්‍රමවේදය පිළිබඳව ඒ විදිහට ඒ වෙනකොට දැනගෙන හිටියේ නැහැ. මම ආරක්ෂක ලේකම් වෙලා දවස් දෙකයි. මම ජනාධිපතිතුමාට කිව්වා, ජනාධිපතිතුමනි මගේ ළඟ මේ බුද්ධිංශ වාර්තාවක් වෙනවා මට ලැබිච්ච. මොකද ඒක හෙඩින් එක මට මතක නැහැ මොකද කියලා මම කියෙව්වා. ඕක ලේකම්තුමා මට මේ බුද්ධිංශ ප්‍රධානියා කියලා තියෙනවා කියලා ඉතාමත් කරුණාවෙන් මට කිව්වා. ඔක මට කියලා තියෙනවා. ඊට පස්සේ තවත් දවස් දෙකකට පස්සේ ඒ වගේම මම ඒ වගේම වාර්තාවක් අරගෙන ගිහිල්ලා මගේ දෛනික වැඩ කටයුතු එතුමා සමග ඉවර කරගත්තට පස්සේ ඒ ගැන කියන කොටත් කිව්වා මට මේක බුද්ධිංශ ප්‍රධානියා දැනුම් දෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ මාස පහමාර ඇතුළත කිසිම දවසක බුද්ධිංශ තොරතුරු මම ජනාධිපතිතුමාට කිව්වේ නැහැ. මොකද මම දැනගෙන හිටියා කෙලින් ඍජු ඍජු සම්බන්ධ කමියුනිකේෂන් ලයින් එක තිබුණයි කියලා බුද්ධිංශ ප්‍රධානියා සහ ජනාධිපතිතුමා අතර. ඒක මම දැනගත්තා. ඉතින් ඒක නිසා එදා ඉඳන් කිසිම දවසක අනිත් මම බුද්ධිංශ ප්‍රධානියාගෙන් අහුවා මොකද්ද දැන් මේ සාමාන්‍ය ජනාධිපතිතුමාට එහෙම නැත්නම් ආරක්ෂක ඇමතිතුමාට මේ තොරතුරු වාර්තා කිරීමේ ක්‍රමවේදය මොකද්ද කියලා. ඒක කොහොම කාලෙද හුවේ? ඒ මුල් දවස්වල. මුල් දවස්. තුමනි මට හරියට දවස් මතක. මේ 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 ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ. එතකොට ගුවා සර් මම තමයි අවුරුදු 4ම ජනාධිපතිතුමාට මේක දැනුම් දෙන්නේ. මම තමයි දැනුම් දෙන්නේ. මේ හැබැයි මම සර්ට වාර්තාවක් කියවනවා හැම සුමානෙම හැම සතියෙම. ඒ වාර්තාවේ වන්නේ නිසි කටයුතු පිණිස අදාළ අංශවලට යවන්නේ. ඒ වගේ මේ වාර්තාවට අමතර වරින් වර තවත් බුද්ධි වාර්තා එවලා තියෙනවා. ඒවත් මම ජාතික CNI හරහා චිත්‍ර මෙන්ඩිස් හරහා ඒවා පොලිස් පැතුමාට යොමු කරලා තියෙනවා හැම විටම. මොකද හදිසි නීති රෙගුලාසි නැති අවස්ථාවක මේවත් යොමු කරන්නට අපිට තියෙන එකම තැන තමයි පොලිස් පැතුමේ. ඒකට යොමු කරලා තියෙනවා.
ඒ දින දෙක මොනවද කිව්වේ ඔබතුමා? රාජකාරි බාර අරන් දින දෙකකට පස්සේ කිව්ව ජනාධිපතිට. දිනේ කවද්ද එතකොට? එතකොට මම හිතන්නේ මට බාරගත්තේ ඇත්තටම පළවෙනිද දෙවෙනිද නැත්නම් තුන්වෙනිද? මට ඒක හරියටම කියන්න බෑ මෙතන. බාරගත්තේ පළවෙනිදද? ඔව් බාරගත්තේ පළවෙනිද. ඊට පස්සේ ආයි දවස් දෙකකට පස්සේ ආයි කිව්වා. දෙකකට දවස් දෙකකට හරි තුනකට හරි පස්සේ ආයි. එතකොට ඔබ ඇහුවා ඩිරෙක්ටර් SIS ගෙන් ඔබ ඒව ඇහුවා කොහොමද මේ වැඩේ මේ මේ බුද්ධි අංශ බුද්ධි කටයුතු බුද්ධි කාරණා පිළ බුද්ධි ඉන්ටෙලිජන්ස් වලට අදාළ කාරණා ජනාධිපතිතුමාට දැනුම් දෙන්නේ කොහොමද කියලා. එතකොට ඔබට ඒකද ඔබ කියන්නේ? එයට තමයි කිව්වේ අවුරුදු 4ම ගිරුනේ ඍජුව කියලා. දැන් ඔයවත් දෙකේ දැනුම් දුන්නේ මේ මේ තෞහිද් ජමාත් මේවැක් ගැනයි. නෑ 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 මතුනේ. මේ 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 ඒකත් මම විස්තර කරන්න උනාට ඉතා ගෞරවයෙන් මේ තෞහිද් ජමාත් සංවිධානය පිළිබඳව මේ මේ පාස මාස 5ටම මම හිතන්නේ හතර සැරයක් නැත්නම් පස් සැරයක් තමයි සඳහන් වෙලා තියෙන්නේ මේ වார்த்தාවල. ඒ වගේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි ඒවත් කතා කරලා තියෙන්නේ ඒගොල්ලන් මාධ්‍ය ජාල ඔස්සේ තමන්ගේ ආගමික වැඩපිළිවෙල සහ අන්‍ය ආගමිකයන් ඔබට හිරිහැර කළ යුතු බවට දන්වමින් යවන වැඩපිළිවෙල වගේ. එහෙම නැතුව මේ ත්‍රස්තවාදී වැඩ කිරීමට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා කොහෙවත් කිසිම තැනක සඳහන් නැහැ. ආගමිකයන්ට හිරිහැර කරනවා කියන්නේ ඉතින් ත්‍රස්තවාදී වැඩ. ඒ වුණාට ත්‍රස්තවාදී ක්‍රියා වන් වලට දේශීය වශයෙන් ගමනුවයි කියලා ඔබේ ආගමිකයන්ට හිරිහැර කරනවා කියන්නේ මොනවා? ඔබේ දැක්කේ රාජ්‍ය බුද්ධි සේවා වාර්තාවල පවණයි. නැත්තම් CNI හරි නැහැ. CNI එහෙම වාර්තා ඉදිරිපත් කළේ නැහැ. මට ලැබෙන රාජ්‍ය බුද්ධි සේවයෙන් මට ලැබෙන වාර්තා තමයි මම CNI ට යොමු කරන්නේ. වැඩිදුර කරුණු විමසලා අවශ්‍ය නම් අවශ්‍ය වාර්තා පොලිස්පතිතුමාට. ඒ කාලය තුළ පොලිස්පතිවරයා ඔබට එවැනි වාර්තා ඉදිරිපත් කළත් නැහැ. මට ඒ පිළිබඳව මතකයක් නැහැ. මොකද සමහර වෙලාවට ධර්මන්තිතුමනි රාජ්‍ය බුද්ධි සේවයේ ඍජුවම පොලිස්පතිතුමාට වාර්තා හරි ලියුම් හරි හරි ඍජුවම ඒකම සමහර වෙලාවට CNI ට සමහර වෙලාවට මට ඒක නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් CNI අස්සම් කරන්නේ Chief of National Intelligence for Secretary of Defense. එතකොට ඒ සියලුම ලිපි ඔබතුමාට ලැබෙනවද? ආරක්ෂක ලේකම් වෙනුවටනේ අස්සම් කරන්නේ. සියලුම ලිපි ලැබෙන්නේ නැහැ ගරුමන්ත්‍රීතුමනි. ඔය වගේ අපේ කාර්යාලයෙන් වෙන තැනකට යන ලිපි මම වෙනුවෙන් යවන්නේ ඒ වගේ. ඒකල මට පෙන්නන්න. දැන් අර අන්‍ය ආගමිකයන්ට හිරිහැර කරන්න යනවා කියන එක හතර පහ පාරක් කියුණා කිව්වනේ. හතර පහ තරක් මට ඒක ඒ වාර්තා බලන්න පුළුවන් මේක පිළිබඳව මට කීවට අමාරුයි. බට් ඒක කීපාරක් එකපාරක්ද දෙපාරක්ද? එකපාරක් දෙපාරක් වගේ. ඔයාලගේ වාර්තා කියන්නේ ඒ කියුණේ ජනාධිපති වාර්තාවක් තියෙනවද? සමහර වාර්තා තියෙනවා සමහර ඒවා නැහැ. ඔය ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. ඒක මට ඕනනම් ඔය කියලා බලලා අපිට උත්තර දෙන්න. වාර්තා ඉදිරිපත් කරන්න. ඒ ඒ ඒ කියුණේ ඔබතුමා සහ ජනාධිපතිතුමා අතරේ සාකච්ඡා වුණා. NTJ ඒ හිරියර කරන්න යනවා කියන කීප වතාවක්. NTJ තෝෆික් ජමාත් එක අන්‍ය ආගමිකයන් හිරියර කරන්න යනවා කියන ඒ කතාව කීප වතාවක් කීවතාවක් ඔබතුමා සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවකට භාජනය වුණා. නැහැ. එන කවුරු එක්කද කතා කරන්නේ? නෑ මේ මේ වාර්තා මම කියවුණා එන සමහර වාර්තා නෑ නෑ රිපෝට් එක ගන්නේ මෙයා එතුමා කලින් කිව්වනේ හතර පහ පාරක් ජනාධිපති ජමාත් හිරියර කරන්න යනවා කියන විශේෂ සාකච්ඡා වුණා කියලා සාකච්ඡා නෙමේ මේ අමතුමනි මේ දැන් මෙතන උදාහරණයක් වශයෙන් එකක් තියෙනවා නොවැම්බර් මාසේ 15 වෙනිදා ඇවිල්ලා ඒක එකතැනක සඳහන් වෙනවා මේ අතර නැෂනල් තෞෆික් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කසීම් තොම්තා සමාජ ජාල ඔස්සේ අයිය සංවිධානයේ මතවාදය සාධාරණීකරණය කරමින් සංවිධානයේ අරමුණු වෙනුවෙන් ජිහාද් කටයුතු කළ යුතු බවත් අන්‍යාගමිකයන් ඝාතනය කිරීම ඉස්ලාම් නීතියට අනුව උතුම් ජිහාදයක් බවත් ප්‍රචාරණයක් සිදු කරලා එම කරනවා කියලා නෙමෙයි ඒක අගය කරලා තියෙන එහෙම කිරීම හොඳයි මේක ඩිසెంబර් මාසේ ඩිසెంబර් 15th of November. ඒ කියන්නේ ඔබතුමා කීප වතාවක් මේ ආකාරයට දැනුවත් වුණා කියන එකයි කිව්වේ. ජනාධිපති එක්ක සාකච්ඡා කරා කියන කතාවක් නෙමෙයි. නෙමෙයි. මම දැකලා තියෙනවා මේ වගේ වාර්තා. එතකොට ඒ වාර්තා ජනාධිපතිතුමා දැක්කද නැද්ද කියලා ඔබතුමාට අවබෝධයක් නැද්ද? නෑ ගරු මහත්මනි. මොකද ඒ වාර්තා
මගේ පැත්තෙන් නම් ජනාධිපතිතුමාට යන්නේ නැහැ. මොකද මම ඒක යොමු කරන්නේ CNI CNI ඒක විමර්ශනය කරලා ඒ වගේ වාරෙන්නේ පොලිස්පතිතුමාට. ඔය කියුවේ SIS එක්කෙනාගේ එකක්ද CNI එක? මේ SIS එක. SIS එක. පූර්ව උපකල්පනයක ඉන්නවා SIS එකෙන් එවන රිපෝට් ජනාධිපතිතුමාට SIS ඩිරෙක්ටර් හරහා දැනුම් දීලා ඇති කියලා. රිපෝට් නෙමෙයි ගරුමන්ත්‍රීතුමනි, ඒකේ අඩංගු වැදගත් කරුණු තියෙනවා නම් එතුමා නිරන්තරයෙන් ජනාධිපතිතුමා දැනුවත් කරන බව මම හොඳටම දන්නවා. නමුත් මේ වාර්තා එතුමා යවන විද්‍යාවක් නම් මම දන්නේ නැහැ. මොකද වාර්තාව අපේ කාර්යාලයට ආවම අපි ඒක නිසි කටයුතු පිණිස අදාළ අංශවලට යොමු කරනවා. මෙන්න දැන් මෙන්න මේ ලිපිය මේ SIS එකෙන් 2019 අප්‍රේල් මාසේ  9 වෙනිදා පොලිස්පතිවරයාට යවපු SIS වාර්තාව. ඒක ඔබතුමා ඒක ගැන අවබෝධයක් තිබෙනවද? අප්‍රේල් 9 වෙනිදා කොයි ලිපිය ගැනද? ජාතික තව්හිද් ජමාත් නායක මොහමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධව. ඒ කියන්නේ මේ SIS අධ්‍යක්ෂක පොලිස්පතිතුමාට ඍජුවම යොමු කළ ලිපියද? ඔව්. ඒක දන්නවා. ඒක මට ලැබුණේ පසු කාලීනව ගරුමන්ත්‍රීතුමනි. මොකද ඒ ලිපිය ඒකේ අන්තිම ඡේදය කියවුවාම මට හිතුණා මම හිතන දේ හරි කියලා. ඒකේ අන්තිමට කියනවා සහරන් යන සමාජජාල ගිනුමෝස්තේ සිය අනුමා කියන අභිපේරණය කිරීමේදී මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු මහකුණ සංස්කාරී කාර්යාලය ඉලක්ක කරගන්නා ලෙසට නිශ්චිතව සඳහන් කළ බවට මේ වෙනතෙක් නිරීක්ෂණය වී නොමැත. නොමැති නමුත් සියලු අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් කරනවා. දැන් මේකේ මෙහෙම තියුණට තවත් වார்த்தාවක් තිබෙනවා. ඒකේ තියෙනවා එදාම 9 වෙනිදා කවුද මෙයා යවලා එන්නයි කවුද මේ සිසර මෙන්ඩිස් මහත්මයාගේ ස්ටේට්මන්ට් එක උත්තර දෙන්නේ සිසර මෙන්ඩිස් කේ සිසර මෙන්ඩිස් ඒ වார்த்தාව මම ළඟ තියෙනවා තියෙනවනේ ඒකේ පැහැදිලිව කියනවා මේ පොලිස් මේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයටයි කතෝලික පල්ලි වලටයි පාර දීම සිදු වෙනවා ෂෝට්ලි කියලා තියෙනවා ෂෝට්ලි හා ෂෝට්ලි කියලා තියෙනවා ෂෝට්ලි ඔව් හැබැයි මේකේ ගරු සභාපතිතුමනි බලන්න කියලා තියෙන එකදී information of an alleged plan. ඔව්. එහෙම කිව්වහම ඒක 100%ක් අනාත වෙච්ච වார்த்தාවක් නෙමෙයි. ඔව්. ඒකේ තියෙන alleged එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒකයි මම කියන්නේ මේ වගේ වார்த்தාවක් එනකොට අපිට ගරු ඇමතිතුමනි යම් කිසි උපදේශයක් අපි සිවිල් පරිපාලක අපිට යම් කිසි උපදේශයක් දෙන්න ඕනේ බුද්ධිආංශයේ බාර නිලධාරීන් විසින් මොකද මේ පිළිබඳව කළ යුත්තේ කියලා. ඉතින් ඒ අනුව මට කරන්න පුළුවන් එක මම සිවිල් පරිපාලන ඉදහරේ විදිහට ඒක ජාතික ඒක ජාතික බුද්ධිමත් ප්‍රධානියට දාන්න මොකද එයා වැඩ කරන්නේ මට මගේ අමාත්‍යාංශයේ. ඉතින් මම එයාට දැම්ම. දාලා මේක කරලා එදා 9 වෙනිදා දැස්වීමෙන් පස්සේ අපි කොහොමද මේක පොලිස්පතිතුමාට අරින්න කියලා. දැන් මේ ලියුම අරලා තියෙන්නේ මං වෙනුවෙන්. 4 ඩිෆෙන්ස් එක. ඔව්. දැන් මේක අරින්න කලින් ඔබතුමා දැක්කද? මේ ලියුම ඔබට ලැබුණාද අරින්න? ඔව් මට යවන්න ඉස්සෙල්ලා පෙන්නේ. පෙන්නුව දැන් එතුමා මේ තොරතුරු ගන්නෙ කොහෙන්ද? සිසර මෙන්ඩිස් මහත්මයා. මොන තොරතුරුද? දැන් එතුමා කියනවනේ මේ ඇටැක් එකක් එනවයි කියලා. නෑ ඒ ජාති ඒ රාජ්‍ය බුද්ධ්‍යාංශයෙන් එතුමාට ඍජුවම යොකු ලිපිය දෙන තොරතුරු ඒ එතුමා මේ පොලිසියට හරි. ඒ කියන්නේ 2 2 2 15 එවලා තියෙන ලිපිය 7/4/2019 ඒක ලැබිලා තියෙන්නේ මෙන්ඩිස් මහත්මයා කියුවා ඒක ලැබුණේ 8 වෙනිදා. නැහැ ඒක තමයි දැන් මේ ඒක නමුල්ලක් තියෙනවා අර සේම් තියෙනවා ඒක තමයි තමයි ෂෝට් සර් සම් ඉම්පෝටන්ට් චර්චස් වැඩලන්න දෙවියෝ දැන් මෙතන දැන් ඔබතුමා කියනවා මේ සිසර මෙන්ඩිස් මහත්මයා CNI එයා පැහැදිලිව කියනවා මේක ඉතාමත් ඉක්මන් දිනක මෙවැනි ඇටැක් එකක් සිදු කරනවා කියලා. සුයිසයිඩ් ඇටැක් එකක්. ඒ ඇටැක් එක කරන්නේ මේ වගේ ඇටැක්ස්
කරන්න ඒකට තියෙනවා චර්චස්ුයි ඉම්පෝර්ටන් චර්චස්ුයි හයි ඉන්දියන් හයි කොමිෂන්. නමුත් එදාම 9 වෙනිදා ඩේට් එකෙන් බුද්ධ්‍යංශ ප්‍රධානියා කියනවා එහෙම එකක් එහෙම කාර්ය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහ පල්ලි වලට එහෙම ඇටැක් එකක් වෙන්නේ නැහැ කියලා. නිශ්චිත තොරතුරු නැහැ කියලා. නැහැ. එහෙම තොරතුරු නැත්නම් මේ මෙතුමා ඇයි ඒක දන්නන්නේ මෙහෙම එකක් තියෙනවා වෙනවයි කියලා. දැන් මෙතන ඇමතුමනේ සිතර මෙන්ඩිස් මහත්තයා මං වෙනුවෙන් මේ ලිපිය පොලිස්පතිතුමාට අරිනකොට එතුමා දැනගෙන හිටියේ නැහැ රාජ්‍ය බුද්ධ්‍යංශෙනුත් තව ලිපියක් පොලිස්පතිතුමාට ඇරලා ඒකල මේ ලිපි දෙක ගැන ඒ අරපු ලිපිය ගැන සිතර මෙන්ඩිස් මහත්තයා දැනගෙන හිටියේ නැහැ. හැබැයි ලිපි දෙකේ තියෙන දෙක දෙක ඇත්තරම ඇත්තරම සිසිර මෙන්ඩිස් මහත්මයා කියන දේ තමයි අන්තිමට සිද්ධ වුණේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ බේරුණේ උන් ඒ ඇලර්ට් එක ගත්තයි ඒගොල්ලෝ. ඇලර්ට් එක අරගෙන ඒගොල්ලෝ තනි කර සෙකියුරිටි කරා කොච්චර හරි ඉන්දියන් හයි කොමිෂනර්ව හෝටල් එකක් නැවතුවා ඒගොල්ලෝ. නවත්තලේක සනිතරම සෙකියුරිටි කරපින්ද ඉන්දියන් හයි කොමිෂනර් එක බේරුණා. නමුත් පල්ලි ගැන කිසිම සඳහනක් ඉතුරු ඒවා ගැන කරෙත් නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. රජයේ පැත්තේ. අමතුමනි තව එකක් අනිත් එක ඔබතුමා පිළිගන්නවද මේ හැම SIS වාර්තාවකම ඒකේ කියනවා මේ තව දුරටත් විමර්ශන සිදු කරමින් පවතී. ඒ විදිහට කිසිම ඩිරෙක්ෂන් එකක් දෙන්නේ නැහැ ඒගොල්ලෝ. මේ තව මේ එකෙත් ආපහු කියනවා මේ 9 වෙනිදා එකෙත් කියනවා ඊට සඳහන් තොරපිළිව රාසිගත පරීක්ෂණ සිදු කරමින් පවතී. දැන් අපිට පොලිස්පතිතුමා කිව්වා රාසිගත පරීක්ෂණ ඉවර වුණාට පස්සේ තමයි විවෘත පරීක්ෂණ සිදු කරන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය පටන් අරගෙන. නමුත් SIS එකෙන් කිසිම ඩිරෙක්ටිව් එකක් නැහැ පොලිසියට ඔපරේෂනල් යුනිට්ස් වලට මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න කියලා. අනිත් එක මේ ගරු සරපංච කැමතුණි මේ මම හිතන්නේ තවත් වැදගත් කාරණයක් තියෙනවා. මම නිරීක්ෂණය කරපු මේ මාස පහට අමුදා බුද්ධි අංශ සහ ජාතික රාජ්‍ය බුද්ධි අංශය අතර තොරතුරු බෙදා හදා ගැනීමේ ක්‍රමවාදයක් තිබුණේ නැහැ කියලා යොමුදා උදාමදාපතිතුමා දෙවරක්ම මට කිව්වා. ස්වාමී මේ ගැන මොකක් හරි කරන්න මොකද අපිව පත්තකට දාලා තියෙන්නේ මොකද අපි මේ ගැන අහනවට රාජ්‍ය විද්‍යාලයේ කැමති නැහැ කැමති නැහැ කවුද කැමති නැහැ ඩිරෙක්ට් එකට සයි රාජ්‍ය විද්‍යාලයේ ඒවත් එතකොට නාවික සහ ගුවන් හමුදා විද්‍යාංශය අපතුමනි ගුවන් හමුදා සහ නාවික විද්‍යාංශ ඉතාමත් උඩා පරිමාණයෙන් මේ කටයුතු කරන ඒවා. ඉතින් ඒගොල්ලන්ගේ මම හිතන්නේ මම හිටපු රශ්මීම් හතරදිම ඒගොල්ලෝ තොරතුරු ඉදිරිපත් කළේ නැහැ ඒගොල්ලන්ගේ කටයුතු සම්බන්ධයෙන්. මොකද ඒගොල්ලෝ ඉතාමත් පොඩි කුඩා ප්‍රදේශයක් තමයි ආවරණය කරන්නේ. විද්‍යාංශ කටයුතු කරන්නේ ඒ ක්ෂේත්‍රයේ. ඒක. ඒ අදාළ ක්ෂේත්‍රයේ. ක්ෂේත්‍රයේ. දැන් යුදාමදාපතිවරයා ඔබතුමාට කියපු දුක්ගෙන විදිහ කිසියම්ම හෝ ආරක්ෂක කවුන්සිල එකදී නැත්නම් ඉන්ටෙලිජන්ස් මීටින් එකකදී සාකච්ඡාවට ගෙනුනේ නැහැ. නෑ ගරු මන්ත්‍රීතුමනි ඒක මේ දෙක සම්බන්ධයෙන් කරලා ඒක මම බෞද්ධ ප්‍රතිතුමාට කිව්වා පොඩ්ඩක් ඉන්න අපි යථා කාලයේදී මේ පිළිබඳව කටයුතු කරමු. මොකද මට මෙතන සමහර දේවල් මම දන්න දේවල් මට මාධ්‍ය තියාගෙන කියන්න බෑ. අපි ඒ වලට ඒක පස්සේ කියන්න ඒක අවසානයේ මම ආසයි අවසානයේ මේ ටික කියන්න මම ඒ ටික කිය යුතුමයි. ඒක නිසා මාදෙන් නැතුව ඒ ටික මම ප්‍රකාශ කළ යුතුම කියලා මම හිතනවා. හොඳයි. දැන් කිව්වොත් මේ ෆ්ලෝ එකකුත් තියෙන්න බෑ. හා. මේ ප්‍රසීසර් ෆ්ලෝ එකකුත් තියෙන්න ඕන. අන්තිම දැන් කියව දේව අන්තිම කියලා වැඩකුත් තියෙනවා. ඒ නිසා ඒක දැන් කියනවාද වඩා දැන් මම කියන්නේ පස්සේ කියන්න. ඉවර කළා කටියට යන්න කියලා කිව්වා. අපි ඕකේ. අදවයිස් අපි බ්‍රේක්. රයිට්. ඔබතුමා හිටපු සිකියුරිටි කවුන්සිල් වල හතරකට පහකට හිටියා කිව්වනේ. හතරකට පහකට සිකියුරිටි කවුන්සිල් වල හිටියා. ඔව් හතර. ඒක හරි NTJ කියන කතාව වුණා. මට නම් මතකක් නෑ ඔබතුමා දන්නවා. දැන් සාමාන්‍යයෙන් ආරක්ෂක කවුන්සලේ සටහන් තබා ගන්නේ නෑ. කතා කරනවා විතරයි. ඒ අදාළ නිලධාරීන් තමයි Tamanට අදාළ කරනක් තියනා නම් ඒගොල්ලෝ ඒක ලියාගෙන ගිහිල්ලා කරන්නේ. මම සමහර ඒවා සටහන් කරගෙන තියෙනවා. ඒ මගේ සමහර සටහන් මල්ලඟ නෑ. මොකද එනකොට මට ගේන්න බැරුණා ඒ ෆයිල්. හැබැයි මම දැනුවත්ව නම් මේ ගැන එකක්වත් කතා කරලා නැහැ. හැබැයි මදූෂ් ගැන නම් ඕන තරම් කතා කරලා තියෙනවා. ඒ තුනේම කතා කරලා. ඒ දවස්වල මදූෂ් හරෙන්න වෙන එකක් නැහැ. හරි. ඔතෝ මේ හතරක් කියලා කියන්නේ ප්‍රහාරයෙන් පසුව ගත්ත සුළු. නැහැ. ප්‍රහාරයට කලින්.
ඒ කියන්නේ ඔබතුමා එක පැත්තකින් කියන්නේ ජනාධිපතිවරයා ආසා විෂයන් තමයි මේකේ නිලධාරීන් උස්මතු කළා සාකච්ඡා කරන්නේ. ඒකනේ. නෝන්ස්. මට ගරු සභාපතිතුමනි මම දන්නේ මම මේක කිව යුතුද කියලා. මම දකින විදියට නම් ඒ පැවැත්තුණු සිකියුරිටි ආරක්ෂක මණ්ඩල රැස්වීම වලත් ආරක්ෂක අතීතයේ ආරක්ෂක මණ්ඩල වල කතා කරපු විදිහේ වැදගත් සහ අතිශයින් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු එකක්වත් සාපේමුන්නේ නැහැ. හැබැයි මට මතකයි එක සැරයක් ස්පියර් ගන් වලින් මාළු මරණයක් ගැන කතා කළා. හරි රික්කඩුව පැත්තේ ලොකු ප්‍රශ්නයක් වෙලා අපේ එක හිටපු මන්ත්‍රී කෙනෙක් කරලා ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා ඒක කතා කළා මේක දෙන්න. ඒකම නාවික අමාත්‍යපතිතුමයි මාණ්ඩලික ප්‍රධානිය දෙන්නම මේකට විරුද්ධ වුණා. මේක අපරාධයක්. මේක කරන් දෙන්න පස්සේ මේ රෂියන් ටුවරිස්ට් ලා මේක තමයි කරන්නේ. මේක අපරාධයක්. ඒ වගේම මට මතක් වුණා මේ මට තවත් එක කතා කළා මේ ඩ්‍රෝන්ස් වලින් ඇවිල්ලා ප්‍රහාරයක් කරන්න පුළුවන් කියන එක ගැන මා විශාල සාකච්ඡාවක් ගියා. වෙනසුලා ප්‍රෙසිඩන්ට් වැටෙම් කළා මේ විදිහට. ඒක නිසා අනේ ඒ වගේ ඒවා මට මතකයි. මොකද ඒවා ඒවා මම ලොකු වින්දනයක් ලැබුවා. ඒක නිසා මට හොඳට මතකයි. ඒකට අනිත් ඝාතන සැලැස්ම ගැන කතා කරේ නැද්ද? අනිත් ඝාතන සැලැස්ම ගැන කතා කරේ නැද්ද? අමතක. අර පත්තර වලින් ගියේ ඝාතන සැලැස්මක් ගැන ලොකු එක ගැන කතා කරේ. කතා කරේ නැහැ. ඒක ගැන කතා කළා. අම්මල් කුමාරට විතරක් ගැන ඒක වල මේ ගරු ප්‍රමුඛත්වය දෙන්න අපේ නමුත් තිබුණේ. ඒක ගැන කතා කරේම නැද්ද? මට මතක නැහැ ඒක ගැන කතා කරපිට මම හිතනවා මගේ මතක යනවා ඒක ගැන කතා කළේ නැහැ. ඒක ඉතින් රහසිගත කතා වෙනවා. මදුෂ් කියන දිගටම කතා කරනවා. පොලිස්පතිතුමා උදෑසන කිව්වා දැන් 16 වෙනිදා කාත්තංකුඩි වල සිදුවෙච්ච මොටර්සයිකල් බෝම්බේ පිපිරීමෙන් පස්සේදී 18 19 20 දවස් තුනේ මේ SIS එකෙන් යම් බුද්ධි වාර්තා ප්‍රමාණයක් පොලිස්පතිවරයාට ලැබුවා දුන්නා කියලා. ඒ වාර්තා ඔබතුමාලටත් එවලා තියෙනවද? නෑ මන්ත්‍රීතුමනි, මේ වාර්තා ගැන අපි දැනගත්තේ පොලිස්පතිතුමා තමන්ගේ මානව අයිතිවාසිකම් කඩවීමේ මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩුව දානකොට ඉදිරිපත් කරපු ඒ ලියකියවලි ඉදිරිපත් කළාට පස්සේ තමයි අපි ඒක දැනගත්තේ. අපි දැනගෙනම හිටියේ නෑ ඒක. හැබැයි අපි බලාපොරොත්තු වෙලා හිටියා රාජ්‍ය බුද්ධිංශය අපිට තොරතුරු දෙයි කියලා. මේ මූලික වார்த்தාව මූලික තොරතුරේ සඳහන් කරුණු පිළිබඳව ඒගොල්ලන්ගේ විමර්ශන ඉවර කරලා කිසිවෙලකට ඉස්සෙල්ලා අපිට මේක ලැබෙයි කියලා අපිට ලැබුණේ නැහැ කිසි තොරතුරු. ඔබතුමාගේ දැනුවත් වීම හැටියට සීනයිඩ් කියලාත් නැහැ. සිසිර මෙන්ඩිස් මහත්මයාටවත් නැහැ කියලා තිබුණා. හොඳටම දන්නවා යට ලැබුණේ නැහැ කියලා. හැබැයි රාජ්‍ය බුද්ධිංශයේ තියෙන ඔබතුමා යටතේ. රාජ්‍ය බුද්ධිංශයේ තියෙන්නේ ගැසට් එකෙන් මගේ යටතේ වුණාට ගරු මන්ත්‍රීතුමනි ඒක ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ මම නෙමෙයි. එහෙනම් කවුද? ආරක්ෂක ඇමතුමා. ඒක තමයි සම්මතය. මේ අවුරුදු ගානෙම වෙච්ච දේ මම වගේ ආරක්ෂක ලේකම් කෙනෙකුට කීයටවත් ශක්තියක් නැහැ ඒ ක්‍රමවේද වෙනස් කරන්න මට. අවුරුදු ගානක් තියෙන ඔබතුමාට කලිනුත් මේ වගේ ප්‍රැක්ටිස් එකක් තිබුණාද? ඔව් ඒ වුණාට ගරු ඇමතුමනි ආරක්ෂක ලේකම් ගැන කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මමයි අතර ලොකු වෙනසක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිල නොවන ආරක්ෂක ඇමති. මම අඩු ගානේ ආරක්ෂක ඇමතිවරයා සමග සුමානකට සරයක්වත් කතා කරගන්න බැරි අසරණ ලේකම්. ඔබ කියන්නේ තැපැල් කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා හැටියට ඔබ කටයුතු කරන කාලෙදී සහ ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරන කාර්යය අමාත්‍යංශ ලේකම් ධූරයේ ඔබට තරම් ලොකු වෙනසක් තිබුණේ නැහැ පරිපාලනමය වශයෙන්. පරිපාලනමය වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයෙකු විසින් කළ යුතු කාර්යභාරය පිළිබඳව කතා කරනකොට ආරක්ෂක ලේකම්වරයයි අනිත් අමාත්‍යංශයක් ලේකම්වරයෙකුයි අතර ගරු මන්ත්‍රීතුමනි වෙනසක් නැහැ. එකම කටයුතු ප්‍රමාණය කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඔබතුමා දැන් තපල් අමාත්‍යංශයේ මම හිටපු කාලය ගැන කතා කරපු නිසා මම කියන්න ඕනේ එතනත් මම හිටියේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්තය මෙතන හිටියා වගේ. මොකද ඇමතුමා ආවේ නැහැ අමාත්‍යංශයට. මාසිකවත් කතා කරගන්න බැරි අසරණ ලේකම්. මාසිකර නෙමෙයි ගරු ඇමතුමනි, සමහරලාට සුමාන දෙකකට සැරයක්වත් කතා කරගන්න අවස්ථාවක් කරගන්න ඉතාම තමයි. සමහරලාට ඔය දැන් ඔය දැන් මේ සතිපතා පැවැත්වෙන බුද්ධි රශ්වීම ඒක මම සිසරමෙන් ඉෂ්ට කරන්න කියලා මම ගිහින් ඉන්නවා පැය 3ක් සමහරලාට අසම් කරගන්න ෆයි. ඒක තමයි තත්.
අමාරු එතුමාට වෙලා නැහැ. එතකොට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නකොට තීරණ ක්‍රියාත්මක කරන්න ඕනේ ආරක්ෂක ඇමතිවරයා. එතකොට ඔබතුමා දැන් මේ තත්ත්වෙන් කියනකොට ජාතික ආරක්ෂක දෙආරක්ෂක ලේකම්වරයා හැටියට ඇමතිවරයා හම්බෙන්න වෙලාවක් නැහැ කියලා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ජාතික ආරක්ෂාව අනතුරේ තිබුණේ කියලා? මේක තමයි ඇත්ත තත්ත්වේ ධර්මාර්ථයතුමනි. අනිත් එක තව එකක් කියන්න ඕනේ. මේ මාස පහමාරටම ජාතික ආරක්ෂාව පිළිබඳව වැදගත් තොරතුරක් ආවේ එකතරේ. ඒ මේ අප්‍රේල් 8 වෙනිදා අපි ඊට කලින් කතාවේ නැහැ. ඒකෙන්ද එතුමා ඒ ජාතික ආරක්ෂා කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එතුමා වෙනකොට සිද්දක ඇතර බලපෑවේ නැහැ අපිට. මොකද එහෙමකට තිබුණ නැති නිසා. නමුත් මේක විතරයි ආවේ එකම තොරතුර අපිට ජාතික ආරක්ෂාවට යම් ප්‍රමාණයකින් බලපෑ. ඒ තොරතුර ආවට පස්සේ දැන් ඔබතුමා කිව්වනේ ඔබට හම් ඔබට මේ ඔබට බෑ ආරක්ෂක අමාත්‍යය හම් වෙනවා අමාරුට. නමුත් ඩිරෙක්ට් SIS ට තිබුණාද ඩිරෙක්ට් අම්බේ ලින්ක් එකක් තිබුණා. එයා ඩිරෙක්ට් XIS සභාපතිතුමනේ මොන තරම් වතාවක් ආරක්ෂක ඇමතිතුමා හම්බේනවද කියන එක නම් මම දන්නේ නැහැ. නමුත් එතුමා නිරන්තරයෙන් දවසකට 4-5 වරක් ජනාධිපතිතුමාට කතා කරන විදිය නම් මම දන්නවා. දවසකට ඒක දුර්ගතයි. ඔව් ඒක මම විතරක් මේක මේ ක්ෂේත්‍රයේ සියලු දෙනාම දන්නේ. මේ සමාවෙන්න ලේකම්තුමනි දැන් මේ දැන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙන ප්‍රථම තොරතුරු මේකයි කියලා කිව්වා. නමුත් දැන් අර විශේෂයෙන්ම අර මාවනල්ල බුදුපිලිම සිද්ධියෙන් පස්සේ විටින් විට අපි අමාත්‍ය මණ්ඩලෙ උනුත් කතා වුණා. මොකද මේක ඊටාම බැරෑරුම් ප්‍රශ්නයක්. මේ පිළිබඳව මේ කඩිනමින් යමක් කළ යුතුයි කියලා අපි ඇමතිවරු පවා අමාත්‍ය මණ්ඩල රැසීම් වලත් කිව්වා. අත තියෙන දෙයක් යම් විදිහක භයානක මානසිකත්වයෙන් කටයුතු කරන කල්ලියකේ වැඩක් කියන එක අපිට කෙලිම පෙනුණා. නමුත් එම් පසුව ඊට කලින් ඉඳලම දැන් මේ තොරතුර ඔබතුමාට ලැබිලා තිබෙනවා. මේ 15 නොවැම්බර් 2018 දැන් මේ සහරාන් ISIS ප්‍රශංසා කරලා කතා කරලා තිබෙනවා. ඒත් එක්කම ජිහාද් එකට මේ කැඳවලා තියෙනවා මේ මුස්ලිම් ප්‍රජාව. ඉතින් ඒ වගේ දේවල් වලින් අපිට පැහැදිලි වෙනවා නෙමෙයි මේ ප්‍රවණතාවය ඊටාම භයානකයි කියලා. ඉතින් ඒක මේ ඒ පිළිබඳව නිරන්තරයෙන් සීරුවෙන් සිටීමේ අවශ්‍යතාවයක් තිබෙන බව පෙනියනවා. වගේම මාවනැල්ලේ වෙඩි තැබීම. ඒක පිටිපස්සෙන් තින්නේ ජමාත් කියලා. අමතුමනි ඒ ඔබතුමාලා ඉදිරිපත් කරපු කරුණු ගැන මම සම්පූර්ණයෙන් එකඟ වෙනවා. නමුත් මෙතන හැමතිස්සම මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාලාට බලන්න කියලා. සිවිල් පරිපාලන නිලධාරියෙක් ලේකම් වශයෙන් කටයුතු කරනකොට ඒ සිවිල් පරිපාලන නිලධාරියාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ලැබෙන බුද්ධිතරතුරු විශ්ලේෂණය කරලා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කරන එක. අඩු ගානේ ඒ පිළිබඳව යම්කිසි උපදේශක් අපිට ලැබිය යුතුමයි මොකද්ද කරන්න කියලා. හැබැයි දැන් දරුවනතුමා කිව්ව විදිහට මාවනැල්ලේ ඒ සිද්ධීන් පිළිබඳව ඒ වැත්තරුනේ මම එල්ලට ඉස්සෙල්ලා. නමුත් ඒ මම එනකොටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුළු පරීක්ෂණ ආරම්භ කරලා තිබුණා ඒ කටයුතු ගැන. ඒගොල්ලෝ ඒක කරගෙන යමින් හිටියා. වනාත විල්ලෝ සිද්ධිය පිළිබඳවත් මේ අප්‍රේල් මාස වෙනකම්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කටයුතු කරගෙන යමින් තිබුණා.